සුබ දවසක් කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා මම SL Healthy Food. අදත් මම ඔයාලට අලුත් දෙයක් අරගෙන ඔයාලා ඉස්සරහට එනවා. ඉතින් හැමදාම වගේ මගේ නාලිකාවෙන් ඔයාලට අලුත් අලුත් දේවල් ඉදිරිපත් කරන්නට මම කටයුතු කරනවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ගෙදරදී ඉතාම පහසුවෙන්ම වැලි තලපයක් හදාගන්නේ කොහොමද කියන එක. මේ වැලි තලපේකේ වෙනස තමයි පාම් පිටි නෑ, හාල් පිටි නෑ. මේකට අපි යොදාගන්නේ හාල්. හාල් ටිකක් විතරයි අපිට අවශ්‍ය කරන්නේ. රයිස් කුකර් එකේ තමයි මම මේක හදන්නේ. බලන්න කොහොමද කියලා. ඉතාම පහසුවෙන් මේ වැලි තලපේ හදා ගන්න පුළුවන්. ඇත්තටම හරිම රසයි. ඕගොල්ලෝ පිටි කොටන්න, හැට කැට කරන්න, ඒවා මොනවත් අවශ්‍ය නැහැ. ඉතින් ඉතාමත පහසු ක්‍රමයක් මම කියලා දෙන්න යන්නේ. ඉතින් ඔයාලා බලමු. එහෙම වැඩි වෙලා ගන්න නැතුව අපි යමු මොනවද ඉන්ග්‍රීඩියන්ට් අවශ්‍ය කරන්නේ කියලා. හදමු අපි මේ වැලි තලපේක. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මතක් කරන්න එපා, ලයික් එකක් දාලා, කමෙන්ට් එකක් දාලා, සබ්ස්ක්‍රයිබ් කරන්න, ඔයාලගේ වටිනාකින අදහස දක්වන්න. ඉතින් මම SL Healthy Food. ඉතින් එහෙමනම් ඔයාලා රැඳිලා ඉන්න වීඩියෝ එක අවසාන තෙක් බලන්න. අනිවාර්යයෙන්ම යම් කිසි දෙයක් ඉගෙන ගන්න, හදන විදිය, කඩ චෝරු කර නැතුව, කඩ පැණි කෑම කර නැතුව හොඳ දෙයක් කන්න ගෙදරදීම හදාගෙන. ඉතින් මේක මම හිතා ඔයගොල්ලන්ට ලොකු ලොකුලක් වේවි කියලා. ඉතින් හැමෝටම වෙනම් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. යමු අපි වීඩියෝ එකට. මෙතන මම හාල් කප් එකමාරක් අරන් තියෙනවා. හරිද? මේක හොඳට හෝදලා ටිකක් පිඟින්න දාන්න ඕනේ. මේ හාල් ලැබිලා කැකුළු හාල්. මේ කැකුළු හාල් එක තමයි අපි මේකට යොදාගන්නේ. ඉතින් හරිම පහසු ක්‍රමයක් තමයි මම අද ඔයාලන්ට මේ වැලි තලපේක හදාගන්න විදිය කියලා දෙන්න යන්නේ. ඉතින් අපිට බ්‍රවුන් සුගර් එකක් අවශ්‍ය කරනවා. ඔගොල්ලෝ හකුළු තියෙනවා, හකුළු ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මම යූස් කරන්නේ බ්‍රවුන් සුගර් එක. මෙතන බ්‍රවුන් සුගර් ග්‍රෑම් 150ක් වගේ මම අරගෙන තියෙනවා. ඒ වගේම මේකට අනිවාර්යයෙන්ම ඕනේ එනසල් කරාබුනටි. මේ දෙකම හොඳට කුඩු කරන්න. කුඩු කරලා මේ විදිහට ගන්න. ඊට පස්සේ අපි පොල් ගෙඩි එකමාර වගේ පොල් කිරි අරන් තියෙනවා. ඒකෙන් මෙතන තියෙන්නේ දිය කිරි ටික, මෙතන තියෙන්නේ මිටි කිරි ටික මම වෙන් කරගෙන තියෙනවා. ඒ වගේම ලුණු කුඩු ස්වල්පයක්වත් අපි එකතු කර ගන්නවා. ඒ වගේම මම රයිස් කුකර් එක ලෑස්ති කරලා තියෙනවා. රයිස් කුකර් එක තමයි මම අද ඔයාලට මේ වැඩ දාලා පෙක හදලා පෙන්නන්නේ. ඉතින් ඉස්සලාම අපි මේ බත් එක ගන්න වෙලතර අපි මේකේ, ඊට පස්සේ වෙනම අපි වළඳගේ පැණි එක හදාගෙන ඒකට මේක එකතු කර ගන්නවා. ඉතින් හරිම පහසුවේ ගෙදරදී වැඩි වෙලාවක් යන්න මේක ලෙහෙසියෙන්ම හදා ගන්න පුළුවන් දෙයක් තමයි මම මේ වලට කියලා දෙන්නේ. ඉතින් එහෙමනම් අපි බලමු කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් යාළුවනේ මෙන්න ක්‍රමය. ඉතින් මම රයිස් කුකර් එක අද මම මේක ලෑස්ති කරගෙන තියෙනවා. දැන් ඔයාලට මේ හාල් ටික මම ඔයාලට පෙන්වන්න ඉස්සලා හොදලා ඔක්කොම කරලා තියෙන්නේ. ඉතින් මේක මම මේකට එකතු කර ගන්නවා. කැට කරන්න, මේ පිටි කොටන්න කිසිම දෙයක් අවශ්‍ය නැහැ. බලන්න මේ වගේ දැන් හාල් ටික මේක නයිස් කෝ විතර. ඊට පස්සේ මම මේ දිය කිරි ටික එකතු කර ගන්නවා මේකට. ඔයාලා තාම වතුර කප්පයකුත් මේකට අනිවාර්යයෙන්ම එකතු කර ගන්න ඕනේ. වතුර ටිකවත් මේකට මේ කිරි ටික ප්‍රමාණය මදි දෙන්න. ඒකින්ද වතුර අනිවාර්යයෙන් වතුර කප්පයක් මේකට එකතු කර ගන්න ඕනේ. ඉතින් දැන් මේ කිරි ගැටි තියෙනවානේ. මේ කිරි ටිකත් එක්කම සෝදලා ගන්න මේ විදිහට. ඒකත් එක්කම මේකට එකතු කරන්න වතුර ටික. සාමාන්‍ය ඔගොල්ලෝ කිරි බත් හදන්නේ. කිරි බත් හදනකොටත් මේ විදිහට කිරි දාලා දෙපෙත් නම් ඕගොල්ලන් කිරි දාන්නේ නැහනේ. කිරි බත නෙමෙයි ඔයගොල්ලෝ හදන්නේ. ඔයගොල්ලෝ හදන්නේ බෙරි බත. කිරි බත හරියට හදන්න නම් කිරෙන් තමයි යන්න ඕනේ. කිරි බත කියන්නේ ඒකයි. හරිද? ඉතින් මේ ක්‍රමයට දැන් අපි වතුර ටික එකතු කරගත්තා. අපි මේකට ලුණු කුඩු චූට් ටිකත් එකතු කරනවා. මොකද අපි ඒක රස තව පොඩ්ඩක් වැඩි වෙනවා. දැන් අපි මේක ඉදෙන්න අරිනවා. කිසිම දෙයක් වෙන කරන්න දෙයක් නැහැ අපිට. මේක හොඳට ඉදෙන්න අරින්න. මම ඉංගර ගත්ත අපි විනාඩි 20කින් වගේ බලමු මේක හැදුනි බත ඉදුවට පස්සේ මම ඊතුරු එක පෙන්න ස්ටෙප් එක පෙන්නනම් කොහොමද මේක හදන්නේ කියලා. තින් දැන් බත් එක ඉදලා ඉවරයි. මේ හාල් එක දැන් අපි කිරෙන් යුවා. බලන්න හොඳ ලස්සනට මේක දැන් ඉදලා තියෙනවා. බලන්න. ඉතින් මේක පොඩ කර ඇලන ගතිය තියෙනවා මේ කැකුළු හාලින්ද. ඒක තමයි ඕනි අපිට. ඉතින් හැබැයි අපි යමු දැමු මේක හදාගන්න කොහොමද වැඩි දලප එක හදන්නේ කියලා. බත් එකෙන් බත් වලින් වැලි තලපයක් හදන විදිහයි මම අද ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මම ඔයාලට කිව්වා මිටි කිටි ටික තියාගන්න කියලා. මේ දින්නේ මිටි කිටි ටික. දැන් මම මේ වළඳා ක්ලිපේ තියලා තියෙනවා. ඔයාලට පේන ඇති මේක රොප් වෙනවා. දැන් මම මේකට මම පොල් කිටි ටික එකතු කරගන්නවා.
ඊට පස්සේ මම මේකට මේ සීනි ටික එකතු කර ගන්නවා මේකට. ටිකක් මේ ටික දිය වෙන්න මේ පැණි පැණි පදම ගන්න ඒවා මුකුත් අවශ්‍ය නැහැ. හරිද? දැන් අම්මලා පානේ දාගෙන කිසි කිසි පැණි උණු කරගෙන ඒකේ පදම හදාගෙන නූල් එහෙම හදනවානේ. මේක එහෙම අවශ්‍ය නැහැ. ඊට පස්සේ අපි දැන් මේකට ඔයාලට මම කිව්වා කරාම්බු රැටි එන සල් ටික එකතු කර ගන්න ඕනේ. ඊට පස්සේ මේ ටික ඒකට එකතු කර ගන්න. වැඩි වෙලාවක් යන බත් එක ඉදෙන වෙලාව විතරයි ඔයාලට මේක හදා ගන්න පරක්කු වෙන්නේ. ඒ වෙලාව විතරයි. ඉතින් ඇත්තටම හරිම පහසුයි. ගෙදරදී ඉතාම පහසුවෙන් කට්ටියට මේක හදා ගන්න පුළුවන් මේ පැක්. ඉතින් මේක දැන් මේ පැණි එක රයිස් කුකර් එකේම හදා ගන්නත් පුළුවන්. මම මේ අර බත් එක දැන් මේකේ හදලා තියෙන්නේ තමයි. මම මේක යූස් කරන්නේ. ඉතින් දැන් ඔයාලට පේනද ලස්සන කලර් එකක් ඇවිල්ලා තියෙනවා මැණි එකේ. දැන් අපි කරන්න තියෙන්නේ මේ බත් එක මේකට එකතු කර ගන්නවා. මේ විදිහට එකතු කර ගන්න. ඉන්දරපඩ කඩු කර ගන්නවා. මේක ලිපේ හොඳට මේක හිඳනකම්ම පොඩ්ඩක් මේක මේ විදිහට මේවා වෙන්න ඕනේ. මේ පදමට එනවා මේ ඉස්මටික අඩු වෙනකොට ගානට බත් එක උඩට එනවා. මේ වැඩ දැල්ප මිස්සර එක. පහක් වගේ මේක මෙහෙම තියෙන අරින්න ගින්දර අඩු කරලා ඊට පස්සේ ඔයාලට මේක පදම ලස්සනට එනවා. මම පෙන්නන්න දැන් ඊළඟට ඊළඟ ස්ටෙප් එක කොහොමද මේක හදාගන්නේ කියන එක. දැන් බලන්න ඔයාලට මේ පේනවා ඇති පදම එනවා. මේ අහම් මේක එකට එකතු වෙලා මේ පදම ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් අපි තා පොඩි වෙලාවක් මේක මෙහෙම තියෙන ඇරලා ඔයාලට කෙසල් කොලයක් තියෙනවා වඩා යෝග්‍ය. ඉතින් කෙසල් කොලයක් තියෙනවත් නැහැ කෙසේ කොහොමද කියලා. ඉතින් මමත් ලංකාවගේ රටවල අපි රටේ අපිට හැමදේම තියෙනවා. එහෙම තිබිලත් තමයි අපි අද මේවැනි විවසනයකට මුණ පාලා තියෙන්නේ. ඉතින් නමුත් මේ රටවල අපි මේ හැම දෙයක්ම සල්ලි දීලා ගන්න ඕනේ. ඉතින් දැන් මම මේ කෙසල් කොලයක් ඔයාලට මේ විදිහට මම කරගත්තා. ඉතින් මේකට තමයි අපි දාගන්නේ. මේක ඉලාගෙන වැඩ. ඊට පස්සේ මේක නිමුණාට පස්සේ අපි මේක කෑලි කපා ගන්න පුළුවන් ඔයාලට. හරිම පහසු විදියක් මම ඔයාලට කියලා දුන්නේ. හරිම රස කෑම වැලිතරප් එකක්. මේ පාම් පිටි නැහැ, හාල් පිටි නැහැ. හාල් සල්පයක් විතරයි ඔයාලට අවශ්‍ය කරන්නේ. ඒකටත් කැකුළු හාල් සල්පයක්. ඉතින් මේ වගේ දේ හදලා බලන්න ගෙදරදී පහසුවෙන්ම ඔයාලට පුළුවන් මේකේ තියෙන අදහස් උදාස් කමෙන්ට් ලස්සන මේ පල්ලෙන් දාන්න. ඉතින් වටිනා කියන කමෙන්ට් එක දාලා වටිනා කියන සබ්ස්ක්‍රයිබ් එක අනිවාර්යයෙන්ම ලබා දෙන්න කටයුතු කරන්න. එහෙමනම් රැඳී ඉන්න මම වටල වැඩතලප එකම ඔයාලට පෙන්නන්න මේක දාලා නිමුණට පස්සේ කපලා. මෙන්න දැන් වැඩතලප එක මේ පදම ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට පේනවා තියෙන්නේ ලස්සන මේක වෙලා තියෙනවා. ඉතින් දැන් මේක අපි මේකට දාගන්නවා.
බලන්න මේ විදිහට ලස්සනට මේක හදා ගන්නවාලා. ඉතින් ඒක අමුතෙන් කියන්න ඕනේ නැහැ. ඕන දන්න මේ කාරිට ලෙවල් කරගෙන කොහොමද කරගන්න ඕනේ කියන එක. ඉතින් බලන්න වැඩි තලප එකක් හාල් වලින් හැදුවේ. හාල් වලින් වැඩි තලප එකක්. පාම් පිටි නැති, හාල් පිටි නැති, හාල් වලින් හාල් වලින් විතරක් එකතු කරගෙන පාම් මේ වැඩි තලපයක් හැදුවා. ඉතින් බලන්න කොහොමද කියලා. ඕගොල්ලෝ හදන්න, රස බලන්න, කාලා බලන්න. ඉතින් එවනම් රැඳිලා ගිහිල්ලා එන්න. හැමදාමත් වගේ සෙල් හෙල්ති ෆුඩ් අලුත් අලුත් දෙයක් කරන් එනවා. ඉතින් ගිහිල්ලා එන්න ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් එවනම් හැමෝම පරිස්සමෙන් හොඳින් ඉන්න. ඉතින් බලන්න මම වැල්තලපේ කැපුවා කොහොමද කියලා බලන්නකෝ. මේ තියන්නේ වැල්තලපේ. ඉතින් බලන්න බලන්න කොහොමද කියලා. ඇත්තටම බලන්න රස කොහොමද කියලා. ඉතින් ඔයගොල්ලොත් හදලා බලන්න. හරිම සොෆ්ට්, හරිම මේකයි. ඉතින් ටිකක් හොඳට මේ වුණාට පස්සේ මේක ඇත්තටම හොඳ සොෆ්ට්, හොඳට හයියට, තවත් හයියට එනවා. මේ කපපු මේ හදපු ගමන් නිසා තමයි මෙහෙම වෙන්නේ. ඉතින් හදලා බලන්න මේ වගේ වැඩ දෙලප එකක්. ඉතින් හැමෝටම සුබ දවසක්.